මගේ නම රමණේ වීරසිංහ ගම්පහදිස්ත්‍රික්කයේ එක්කේ වේයන්ගොඩ මං ඉන්නේ 1989 නවවෙනි මාසේ 19 මගේ මේ අයියලා දෙන්නම නැති වුණා සුදු වෑන් එකකින් ඇවිල්ලා අරන් ගියේ පාන්දර 3ට විතර ඇවිල්ලා දොරට තට්ටු කරලා ලොකු පුතේ කියලා කතා කළේ අයියට ලොකු පුතේ කියලා කතා කරනකොට අයියා දොර ඇරියා ඇරලා මට කිව්වා නංගි දොර වහගන්න කියලා ඊට පස්සේ හමුදාවෙන් අපේ මුළු ගෙම වට කරලා තිබුණා ඊට පස්සේ අයියව අරන් ගියා මටත් වෙඩි තියන්න හැදුවා බල්ලෙක් හිටිය අපේ ගෙදර අපේ අයියට හරි ආදරෙය ඊට පස්සේ එයාට වෙඩි තියන්න හදනකොට අයියව අල්ල ගන්නවා අල්ලන්න දෙන්නේ නැහැ මෙයා බල්ලට වෙඩි තියන්න හැදුවා බල්ලා දාගනින් කියලා මට වෙඩි තියන්න හැදුවා ඊට පස්සේ අයියව අරගෙන ගියා අයියව අරගෙන ගිහිල්ලා ගෙයින් එළියට බහින්න හම්බුන්නේ අනිත් ගෙදර තුසාර වීරසිංහ කියන ඒ මල්ලිව අල්ලගත්තා ඊට පස්සේ ආයේ අපේ ගෙට පල්ලෙහා ජගත් සහ එයාගේ පියා අල්ලගත්තා එයාව අරගෙන යනවත් එක්ක මගේ අයියා මේ අයියා හිටියේ වෑන් එකේ නිදාගෙන අයියාව එතනින් ගත්තා මං ගිහින් වෑන් එකේ බලද්දී මගේ අයියාගේ සෙරෙප්පු දෙකයි පොරවන රෙද්දයි විතරයි වෑන් එක ඇතුළේ තිබුණේ ඊට පස්සේ අයියලා වරන් ගියා පහුවදා මම වේයන්ගොඩ පොලිසියට ගියා පොලිසියට අපට යන්න දුන්නේ නැහැ පොලිසිය ඇතුළේ අපේ අයියලා රිමන්ඩ් කරලා හිටියා පොලිසියට කිට්ටු වෙන්නවත් දුන්නේ නැහැ එහෙම කෙනෙක් අපි ගෙනාවේ නැහැ කියලා අපට කිව්වා මගේ අම්මා එතකොට හිටියේ රට අම්මා කොහොම හරි දැනගෙන ලංකාවට ආවා ආවහම අම්මා 30ක් වගේ වුණා ඊට පස්සේ යාට ප්‍රෙෂර් එක හැදිලා අදටත් අසනීපෙන් ඉන්නේ අයියලා හොයන්න හැමතැනම ගියා පුච්චර පිට්ටුවයි කියලා දැනගත්ත හැම මිනිහම මම ගිහිල්ලා බැලුවා එස්එල්ලේ මිනිහ 30 ගානක් තිබ්බා මං ඒ සේරම පරීක්ෂා කරලා මගේ අයියලා දෙන්න ඉන්නවද කියලා බැලුවා ඒත් මට දැනගන්න ලැබුණ නැහැ ඊට පස්සේ මිනුවන් ගොඩ පුච්චලා තිබුණා මං ඒවටත් ගියා බලන්න ගස්වල බැඳලා ටයර් දාලා තිබුණා ඒව බලන්නත් ගියා නමුත් මගේ අයියලා දෙන්න හිටියේ නැහැ ඊට දවස් කීපයකට පස්සේ අපි කිනිඳු වැල්ලේ රාජකරණ කියන මන්ත්‍රීතුමාගේ ගෙදර ගියා මොකට ඒ කාලේ UMP ආණ්ඩුව තමයි රජය අරන් ගියේ එයාට යන්න තියා අපිට කිට්ටු වෙන්නවත් හම්බුන්නේ නැහැ ඊට පස්සේ අපි ප්‍රජීරන්තුංග මහත්තයා ගෙදරට ගියා අපිට වතුර ගොඩක් හරි දීලා අපි ආදරෙන් පිළිගත්තේ මහත්තයා විතරයි ඔය අතරතුරේ මාවත් මරන්න ටයර් උඩ දාලා පුච්චන්න නම් ලිස්ට් එකක් ඇවිල්ලා තිබ්බා ඒකෙන් බේරෙන්න මම මාස දෙක තුනකට පස්සේ රට යන්න මට සිද්ධ වුණා අඩු වයසෙන් මගේ වයස එතකොට අවුරුදු 15යි පාස්පෝර්ට් එක බොහොම අමාරුවෙන් හදාගෙන තමයි ගියේ නැත්තම් මගේ අම්මට බඩු 3 දෙනෙක් අහිමි වෙනවා මේ වගේ සිද්ධි මේ ලෝකේ කවදාවත් ආයේ වෙන්නපා කියලා තමයි මේ අම්මලාට සල්ලි වලින් මේ වේදනාව මේ කඳුළු මකන්න බෑ කවමදාවත් අපිට සල්ලි කෝටියක් දුන්නා අපේ අපට අපේ සහෝදරයෝ හම්බ වෙන්නේ අද මගේ අම්මත් මහත් මගේ දරුවත් හරි මසරණ තත්යකට පත් වෙලා ඉන්නේ ඉන්න තැනක්වත් නැතුව මගේ අයියලා දෙන්න අද හිටියානම් අපට මේ වගේ දුකක් පවදාවත් වෙන්නේ ඒ අතරතුරේ මගේ මල්ලිත් මේ ළඟදී නැතු වුණා ඩෙන්ගු හැදිලා කොරෝනා හැදිලා ඒ අතරතුරේ තාත්තා නැති වුණා දැන් අපට කවුරුවත් නැහැ කිසිම වෙලිසරණක් ආගෙවත් නැහැ ගොඩාක් අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ මගේ අම්මා අදටත් බෙහෙත් කරනවා මේ වගේ දුකක් නම් ආයේ වෙන්නේ ඉර තියන්න එපා මේ රජයත් මේවට වග කියන්න ඕනේ මම ජයන්ති අමරසිංහ මගේ මහත්තයයි පුතයි මේ ඉන්නේ මේ මහත්තයා මේ පුතා මේ 1989 මේ දෙසැම්බර් මාසේ 11 වෙනිදා 11 මාර්තු විතර ඇවිල්ලා ගෙදරට තට්ටු කරා ඒ තට්ටු කරලා පුහාම මේ දෙන්නට මූණ හැදිලා නිදියගෙන හිටියේ මේ මමයි දොර ඇරි දොර අරිනකොට කළු ඇඳපු දෙන්නේ ගේ ඇතුළට ආවා T56යි ඇගේ මන්න පී මෙල්ල ගත්ත එක්කෙනෙකුයි ඒ දෙන්න තමයි ගේ ඇතුළට ආවේ මට ඒ දෙන්න දැක්කම බොහොම අමාරු වුණා ඉතින් පස්සේ මම මේ මහත්තයාගේ නම නිවුටන් අමරසිංහ මම නිවුටන් කියලා කතා කරනකොට ඒ උණ පිටින්ම එළියට ආවා කාමරේ ඉඳලා එළියට ආව ගමන් අර දෙන්නගෙන් එක්කෙනෙක් මෙයාගේ ඇඳගෙන හිටපු ටී-ෂර්ට් එකෙන් ඔළුව බැඳලා ඔළුව මූණ වැහෙන්න ඔළුවට මේ කරා පුතාත් කාමරේ ඉඳගෙන අම්මේ
කිව්වහම එයා කියාගෙන එළියට එනකොටම සාලේ තාත්තව බැඳලා හිටියේ මේ අයියෝ අපේ අම්මාට සනීප නෑ අපේ අම්මට මුකුත් කරන්න එපා කියාගෙන අපේ පුතා ඉස්සරහට ආව ගමන් අර එක්කෙනෙක් ඔළුව වෙනුව බැඳලා පුතාවත් අතින් මේ කරගෙන තල්ලු කරගෙන ඉස්සරහට අරගෙන ආවා අරන් ඇවිල්ලා මම අර දෙන්නගේ මැංගේ එල්ලීලා හිටියේ ඊට පස්සේ ඒගොල්ලෝ කරපු දේ මේ මට ඩී 56 ඇන්නට මම වැටුනේ නෑ ඊගමන පයින් ගැහුවා ඊගමන පයින් ගහපු හම්බිමට වැටුණා මේ දෙන්නව ඇදගෙන යනවා මම දැක්කා අරගෙන ගිහිල්ලා කොළපාට තද කොළපාට වයන්නේ එකට තල්ලු කරනවා වගේ මහත්තයාට එහෙම කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ ඒ අන වෙලාවේ මගේ ඔළුව අල්ලලා මොනවද කිව්වා මට තේරෙන්නේ නෑ මේ දෙන්නවම ඒ වෙලේ අරගෙන ගියා පස්සේ මම පොලිසිය පැත්තට දිව්වා එහෙමම පොලිසිය ළඟම තමයි මගේ ගෙදර තියෙන්නේ මේ ගෙදරට පොලිසියාවට යනකොට හමුදා වෙනුයි මේ කොක්කළු ඇඳපු කට්ටියයි ගොඩ හිටියා මං ඒ ගමනේ ගොලන්ට කෑ ගැහුවා ආනේ ඔයා ගොලන් මගේ පුතාවයි මාත්‍යාවයි කියන ආවනේ මට දෙන්න ඒගොල්ලන්ව දෙන්න කිකි කෑ ගහනකොට පොලිසිය හිටියා ප්‍රසන්න සිල්වා කියලා SI මහත්තේ එයා දුවගෙන ඇවිල්ලා මොකද ජයන්ති කෑ ගහන්නේ මොකද ඔයාගේ කවුරු මේ ගෙනාවේ නැහැ කියලා මාව ඇදගෙන ගිහිල්ලා ගෙදරට මේ කන්නකොට මං ගෙදර ගා ඔබට එනකොටම මට දුව මතක් වුණා දුවට අවුරුදු 9යි දුව නිදිගේ ඇතුලේ එන්නපා එක්කෙනෙක්වත් එන්නපා ගෙදරට එන්නපා දැන් ඔය පොලිසියෙන් ඇවිල්ලා නෙමෙයි දෙන්නව අරන් ගියේ ඕගොල්ලෝ නෑ කියන්නේ එන්නේ මේපා කිකි කෑ ගහනකොට ප්‍රසන්න මාව ඇතුළට තල්ලු කරලා එයා ගියා පොලිසියට පස්සේ උදේ ආව බයික් එකකින් ඇවිලි වෙල ජයන්ති මේ ඕගොල්ලෝ කියන්නේ මම ඔයා කියන්නේ මම අපි ගත්තා කියලාද මිරියාන පොලිසියෙන් ගත්තා උකෝ මං දන්නවා හැන්දෑවට කළු පාට ඇඳගෙන ඇවිල්ලා මෙන් කරනවා ඇඳුම් හඳිනවා ඇඳලි වෙලා ගෙවල් වලට ඉඳනවානේ ඉතින් ඇයි මම මේ එතකොට අපිට ගෙදර තිබුණේ ප්‍රෙස් එක මේ NTN Enterprises කියලා ප්‍රෙස් එක තිබුණේ ප්‍රෙස් එකේ කෑගාලේ ළමෙක් ඇවිල්ලා හිටියා රූලින් වැඩ කරන්න ඒ ළමයා පස්සේ තමයි ඒක දන්නේ ඒ ළමයා මේ JVP එකට වැඩ කරපු පෝස්ටර් ඇඳපු ළමෙක්ලු ඒ ළමයා ඊට පස්සේ දකින්නවත් හම්බුනේ කොහොමත් ගෙදර වැඩ ඒක වැඩ කරපු කිසිම කෙනෙක් ඊට පස්සේ මට දකින්න හම්බුනේ ඒ ගමන මේ පුතාගේ යාළුවෙක් කැලේකෝ ඇන්ටි මේ කලපත් පිටියේ කනත්තේ හොස්පිටල් එක පිටිපස්සේ කනත්තේ මේ දෙන්නෙක්ව මරලා පුච්චලා තිනවා මේ යමු අපි බලන්න කියපුවාම මං තාප්පෙන් බැලලා ඒ ළමයාත් එක්කම ගියා ඒ පිටිපස්සේ කොහොම හරි කොහොම ගියාද කියන එක නම් මතක නෑ කොහොම හරි කනත්තට ගියා ඒ ළමයාත් එක්කම ගිහිල්ලි වෙලා මොරකාරයා ඉඳලා කිව්වා මේ ළමේ කෑ ගහනවා ඇහුණා තාත්තේ තාත්තේ කියලා හැබැයි උස එක්කෙනෙකුයි කොට එක්කෙනෙකුයි තමයි ගෙනාවේ කියලා ඒ මොරකාරයා කිව්වා කියනකොට අපේ පුතා තාත්තට වැඩි කොහොම හරි ඔය අවුරුදු 17ට 6-1 ගෙදර මේ දොරෙන් මෙහෙම පාත් වෙලා යන්න ඕනේ කියලා තාත්තා හිටියේ උළුහව වෙනස් කරන්න කියලා මේ ඉතින් මං හිතුවා ඒ පුතා තමයි කියන එක මේ කොහොම හරි මං බලනකොට වෙඩි තියලා ඒ වෙඩි තියපු තැන ටයර් ගොඩ ගහලා කම්බි විතරයි තිබුණේ පුච්චලා කෑලි හැම තැනම විසිරු මං මේ කනත්තේ හැම තැනම ඇවිදලා ඒ කෑලි ටික එකතු කරගෙන මේ ඇඳගෙන හිටපු ඇඳුමට මේ කරලා අරගෙන ගෙදර ආවා ඒ ළමයාත් එක්කමයි ගෙදර ආවා මේ
ආපුහම මගේ මහත්තයාගේ අයියා ඒ ළඟ එක අපිට එක ඉඩම වෙන් කරලා තියෙන්නේ මහත්තයාගේ අයියාගේ ඇවිල්ලා කොහෙද ගියේ මේවා මේ අරගෙන ගෙදර ආවේයි කියලා මට හොඳටම ගැහුවා. ඉතින් මේ ඒගොල්ලෝ බය වෙන්න ඇති මම මං හිතනවා ඉතින් බය වෙන්න ඇති මේ මේ මේගොල්ලන් කෙරුවා වගේ ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවනේ එහෙම වෙයි කියලා වෙන්න ඇති මට. ඉතින් කල්පනා මදි වුණා. ඊට පස්සේ ගැමිටිසේම පොලිසිය ගාව ගිහිල්ලා මේ වෙනව ඇරෙන්න වෙන මුකුත් නෑ පාරේ දිගේ යනවා ළමයවත් අරගෙන. ඕම පොලිසිය ගාවට ගියාම ගහලා එළවනවා අපිට ඇන්ට්‍රියක් දාන්න දුන්නේ නෑ. මට ඇන්ට්‍රියක් මට අම්මා තාත්තා හිටියේ නෑ. මම පොඩි දවස්වල මම අම්මා තාත්තා නැති වුණා. මම මේ බැන්දේ අපේ තාත්තගේ අක්කගේ පුතා. ඉතින් අපේම ගම අපේ ගමේ තමයි ඔය දේ ඇති වුණේ අපිට. ඉතින් මිරිහාන පොලිසියෙන් නම් මට කිසිම මේකක් වුණේ නැහැ. මම පොලිසිය දොරකට යනකොටම ගහලා එළවනවා. ඉතින් අද ඊගාවට මම නාගවිහාරි පන්සලට ගිහිල්ලා පන්සලේ අර මේ බෝධි ගාව ගිහිල්ලා ඔපේ වැටිලා ඉන්නවා ළමයත් එක්ක. අම්මේ බඩහිනි කිකි කියනකොටක මට දෙන්න දේවල් නැහැ. හා සුජාතා හමුදුරුවත් පොඩි එතකොට සෝබිස හමුදුරු එක එක දේවල් දෙනවා ළමයට කන්න කීකේ. අන්තිමට මට ඉන්දන කිව්වා ඔය වැඩේ හරියන්නේ ඔයා මොලේ පාවිච්චි වගේ වැඩ කරන්න මේ ළමයා වෙනුවෙන් ජීවත් වෙන්න ළමයට උගන්නන්න එහෙම කියලා ළමයාට ගොඩාක් උදව් කරා සෝබිස හමුදුරු. අපිට කන්න බොන්න හිටන් හැමති එහෙම දුන්නා. මේ සන්නස්කල ළමයට උගන්නවා සිංහල හොඳට ඉගෙන ගත්තා මේ ළමයා. ඒගොල්ලෝ තමයි මට උදව් කරේ. ලන්ඩන් ඉංග්‍රීසි කොලෙජ් එකේ ඒ සර්ත් මෙයාට උදව් කරා. ළමයා හොඳට ඉගෙන ගත්තා. ඉතින් හරියම දුකක් දුන්නේ ඔය ප්‍රසන්න තමයි මට කරදරම කරේ. හැබැයි ඉතින් නර්ග අතින් කරදරයක් කරේ නෑ. ඉතින් ඔහොම කිව්වට මම ඒ වගේ දේවල් වලට කිසි දෙයකට මේ වුණේ නෑ. අපිට නම් කරේ මිරිහාන පොලිසියෙන්ම තමයි. හැබැයි ඉතින් අර ළමයා නිසා තමයි කියන එක මම දැන් හිතනවා. ඒ ළමයා අපේ අයියා ඒ මහත්තයාගේ අයියාගේ දුවව බැඳලා ප්‍රේක්ෂකී තිච්ච බඩු මූටු ඔක්කොම අරගෙන ගිහිල්ලා තිබුණා. ඉතුරු තිබිච්ච ටික ඔක්කොම සෝබිත හාමුදුරුවන්ට දුන්නා. ඒක තමයි ඉතින්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.